අද නඩුව සැප්තැම්බර් 10 වෙනිදාට කල් ගියා. හෙටත් නඩුව අසන්න නියමිත වෙලා තිබුණා. නමුත් මගේ උසස් පෙළ විභාගයේ මාධ්‍ය කියන විෂයට මම ලියන හින්දා ගරු අධිකරණෙන් අවසර දුන්නා හෙට අහන්න නැතුව 10 වෙනිදාට අහන්න කියලා. ඒ හින්දා නඩුව 10 වෙනිදාට කල් ගියා. මාවද මගේ සාක්ෂි විමසින් පටන් ගත්තා මගේ. ඒ වගේම මේ බාහිර පක්ෂ. ජනාධිපති අපේක්ෂක කෙනෙක් තාම ජනාධිපති වර්ණයක්වත් තාම ප්‍රකාශයට පත් වෙලා නැහැ. එහිඳ අපිට හදිස්සියක් නැහැ. වෙන අය හදිස්සි වෙලා දැන් වැඩේ කොහොම ව්‍යාකූල තත්ත්වයක තියෙනවනේ. එහිඳ මම හිතන්නේ අපිට එහෙම හදිස්සියක් නැහැ. අපේ ජනාධිපති අපේක්ෂකවරු බොහොමයක් ඉන්නවා. සුදුසුකම් තියෙන බොහොමයක් ඉන්නවා. ඉතින් හොඳ කෙනෙක් දාලා අපි වෙලාවට ඒක සටනට ජාතික පක්ෂ කියන්නේ සීලු දිනාම එකතුරු පක්ෂයක්. අපි මීටිස්ලත් ඔය වගේ ජනාධිපති අපේක්ෂකයන් තෝරන කාලේ 2010 ඔය වගේ ප්‍රශ්න ආවා. අන්තිමට සරත් ෆොන්සේක මහත්මයාව පොදු අපේක්ෂක විදිහට ගෙන ආවා. හොඳම තීරණයක් ඒ කාලේ. ඊට පස්සේ 2015 මේ වගේම ව්‍යාකූල තත්ත්වයක් ආවා. අන්තිමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකයා විදිහට ආවා. මේ පාරත් ඉතාම හොඳ චෝදනා අඩුම වැඩිම ඡන්ද ගාණක් ගන්න පුළුවන් සහ වැඩිම මේ ජනප්‍රියත්වයක් තියෙන කෙනෙක්ව තෝරගන්න පුළුවන් අපිට. ඒ වගේම පක්ෂෙන් එළියෙක් කෙනෙක්ව දායි කියලා කියන්නේ ඒක උපකල්පනය කරන්න මට බෑ. මම සාමාන්‍ය රාජ්‍ය ඇමතිවරයෙක්. ඒව තීරණය කරන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රූප් මීටින් වල කතා කරලා පක්ෂ ගණනාවක නායකයන් ඉන්නවා. ඒ නායකයන් තෝරගෙන හොඳම කෙනෙක් තෝරගෙන එයි. හරි ඒ වගේම තමයි ඔබතුමා කිව්වා දැන් 2010 2015 පක්ෂෙන් පිටගෙන ඒවල එක්සත් ජාතික පක්ෂය කියන ලංකාවේ විශාලතම දේශපාලන පක්ෂය. මේ පක්ෂයකනෙක්ව දාන්න බැරි ජනාධිපතිවරයෙක්. නැනමලිත ඒක අපි ඉතින් සියලු පක්ෂ නියෝජනය කරන නිර්පාක්ෂිකව ඉන්නවා කියලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වතාවේ. ඉතින් අපි හැම වෙලෙම ගන්න හොඳම තීරණේ. නමුත් දැන් ඔය ප්‍රශ්නේ ඔයගොල්ලෝ අහන්න ඕනේ බය නැතුව මාධ්‍යවේදීන් හැටියට අරගොල්ලන්ගෙන්. රාජපක්ෂ කියන වාසගම නැති එකෙක් ඇත්තෙම නැද්ද මල්ලි? ඒ කියන්නේ මේ එදා ඉඳලා 2005 ඉඳන් රාජපක්ෂලා අපේ කොච්චර වෙනස් වුණාද? අපේ සිරිසේනලා ආවා, අපේ ෆොන්සේකාලා ආවා, දැන් ප්‍රේමදාසලා නම් කියනවා, වික්‍රමසිංහලා නම් කියනවා, එතකොට තව කවුද කිරියල්ලා නම් කියනවා, තව ෆොන්සේකාලා නම් කියනවා, තව කවුද ගමගීලා නම් කියවෙනවා, තව සේනාරත්නලා නම් කියනවා, ජයසූරිය නම් කියනවා. ඉතින් කොච්චර ප්‍රජාතන්ත්‍රවාදියක්ද? නමුත් අරකේ මල්ලි හැම දේම එදා ඉඳන් මල්ලි තානාපති කෙනෙක් කිව්වොත් රාජපක්ෂ, එයාලංකගේ සභාපති රාජපක්ෂ, මල්ලි බස්නායක නිලමේ කිව්වොත් රාජපක්ෂ, හැම රාජ කතානායක කිව්වොත් රාජපක්ෂ මල්ලි. මොන රාජපක්ෂද තවානක් නේ මල්ලි. ඔය එහෙම තිබුණට එක්සත් ජාතික පක්ෂයේ කියන දේ දැන් මුතුමාර්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ඇතුළේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගෙනල්ලත් එක්සත් ජාතික පක්ෂයට තමයි චෝදනා එල්ලුනේ. ඒකට ඔබතුමාලගේ ප්‍රජාතන්ත්‍රවාදී ඔබතුමාලට පහර දිරන නැහැ නේ මල්ලි. ඒ වගේ සුළු හැල හැප්පීම් පවුලෙත් වෙනවනේ මල්ලි. පවුලට වඩා දැන් රටක් වශයෙන් මේ වෙද්දි අරාජික වෙලා තියෙනවා. මොකද අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා අතර කිසිදු සම්බන්ධතාවයක් නැහැ. ඉස්සේ ඒ කාලේ විපක්ෂ කිව්ව මල්ලි ඕක සුමාන දෙකක් තියෙන්නේ, මාස 6යි මාස 8යි මේ මල්ලි අවුරුදු. දැන් මේ 2024 ඇතුළත ගැටලු ඇති වෙලා තියෙනවා නේද? නමුත් ඒක ඕගොල්ලන්ට බලන් ඉන්න බෑ අපේ සමාදානේ මල්ලි. මේ ඉන්නේ මල්ලි මල්ලි මේ මල්ලි බිරිඳ සැමියා අතරත් ඔය වගේ ප්‍රශ්න ඇති වෙනවනේ. ඉතින් ඒ වගේ ගැටුම් මැද ඒ කාලේ නම් මල්ලි කතා කළාද මැරුවා කෙටුවා සුදු වැන්නේ ගිස්සුවා. අපි එහෙම නෑනේ මල්ලි. වාද විවාද කරන ගන්නවා, ආයේ යාළු වෙනවා, ආයේ මේ තරහ වෙනවා, ආයේ යාළු වෙනවා. එහෙම තමයි පවුලකුත් එහෙම යාළුවොත් එහෙමනේ මල්ලි. ආ මේ තවත් නඩුවක් දාන්න විලක. ඔබතුමාගෙන පොදු අපේක්ෂක තුමා. ඔව්. එතකොට දැන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ඊයේ විපක්ෂ නායකතුමා හම්බුණා කියලා දිනා රාත්‍රී කාලේ. රාත්‍රී කාලේ. ඔව්. මේ රාත්‍රී කාලේ හම්බෙන්නේ හරි භයානකයි මල්ලි. දැක්කන එක සැරේකුත් රෑ හම්බෙලා එකපාර හඳ පානේ අගමැතිකමක් දුන්නා. ඊට පස්සේ මහරය ලයිට් ඔෆ් කරන් හම්බෙනවා කියනවා. ඉතින් ඔය වගේ දේවල් තමයි මල්ලි හොඳ නැත්තේ. මන්ද මහරය හම්බෙන එක ඇයි මේ මල්ලි උදේ වර්කින් අවර්ස් තියෙනවනේ මල්ලි. ඒ වලේ හම්බෙන්න පුළුවන්. දැන් ඔබතුමා ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදී යටතේ ගෙනල්ලා ජනාධිපති කරපු අපේක්ෂකයෙක් නිසා පක්ෂයේ එක්කෙනෙක් ඔයයි අපේක්ෂකයා කරලා පක්ෂයේ එක්කෙනෙක් පත් කරන්න බැරි. ඔබතුමා. තාම මල්ලි ඔය දැන් ඔයා බයින්නේ නොකල වරදකරන්නේ.
දැන් පක්ෂයෙන් ආ කරපු ඒවට කරේ නෑ මල්ලි මම ඔයා කොච්චර කිව්වත් ලංකාවේ මේක අහන් ඉන්න ජනතාවට මම කියනවා ඒ වෙලේ ගත්ත හොඳම තීන්දුවක් මල්ලි 2009 අන්තිම මයි මාස යුද්ධය ඉවර වෙලා ඒ කාලේ තිබුණු හොඳම විසඳුම තමයි මල්ලි යුද හමුදාපති සහ සේනාධිපති අතර සටන ඒ කාලේ රනිල් ඔක්කොව දැම්ම නම් මල්ලි ලොකු ප්‍රශ්නයක් වෙනවා ඉතින් මං හිතන රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉතාම බුද්ධිමත්ව හිතලා යුද උණුසුමේ යුද වීරයෙක්ව දැම්මා ඊට පස්සේ මේ පාර යහපාලනේ අපි හොඳම මේ අපේක්ෂකයා දැම්මා එයා 162 හමාරයි මහින්ද මාත්‍ය 157 හමාරයි ඉතින් මේ පාරත් දැන් අපිට ඇවිල්ලා තියෙන්නේ චෝදනා රාශියක් තියෙන ඇමරිකන් පුර ඇසියෙක් අපි එක සටනට ඇවිල්ලා තියෙන්නේ එයාගේ නෝනා ඇමරිකන් පුතා ඇමරිකන් ලේලි ඇමරිකන් අයියා ඇමරිකන් අපි ඇමරිකන් තවාණක් එක්ක මල්ලි මේ පාර අපිට සටන තියෙන්නේ තනිකර ඇමරිකන් පුරවැසියෝ එක්ක සටනක් තියෙනවා. ඉතින් අපි හොඳ සිංහල ජාතික බෞද්ධ හොඳ අපේක්ෂකෙක් දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි මම හොඳ පැහැදිලිව කියනවා මේ මාධ්‍යයට ඔය ඇමරිකන් පුරවැසියා දාන්න අපි කවදාවත් ඇමරිකන් පුරවැසියන් නම් ගේන්නේ නැහැ මල්ලි. අපි හොඳ ශ්‍රී ලාංකික මේ මහ පොළවේ යුද්ධයට බයි පැනලා ගියන කෙනෙක් දාන්නේ නැහැ මල්ලි මේ දෙකල් හිටිය කෙනෙක්ව තමයි දාන්නේ. දැන් ඔබතුමා කිව්වට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂා නම් කරලා නැහැ කිව්වට සජිත් ප්‍රේමදාස මහතා කී කියනවනේ මම තමයි ජනාධිපති අපේක්ෂකයා කියලා. මල්ලි කි දිනේ කොහොම කියාද මල්ලි පහුගිය ටිකේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක මම දැක සරත් පොන්සක මහත්මයා කියලා තිනවා. ඔහු මේ ආවොත් මං ඉල්ලන්න කැමතියි කියලා. ලක්ෂ්මණ කිරියල්ල මහත්මයා කියයි එතුමා සුදුසුයි කියලා. එතකොට වෙල්ගම මහත්මයා හෙන් කියනවා එතුමා සුදුසුයි කියලා. ඉතින් ඒ වගේ ඕන කෙනෙක්ට ඕක කියන්න පුළුවන්. එතකොට කරු ජයසූරි මහත්මයා අපිට සාදයක් දුන්නා පහුගිය ටිකේ. ඊට පස්සේ මල්ලි සාදයක් දුන්න කවුද? රනිල් වික්‍රමසිංහ මහත්මයා සාදයක් දුන්නා. අද සාදයක් තියෙනවා මල්ලි 6ට මල්ලි මංගලම එතුමාලාගේද රජිත් ප්‍රේමදාස මහත්මයා. ඉතින් අපි මේ සියලු දෙනා කතා කරන්නේ පක්ෂ ගැන. මම මේ සාද සේරොන්ට බෑ නෝමල්. නමුත් එක්සත් ජාතික පක්ෂය ඇතුළේ අර්බුදයක් නැත්නම් ඇයි විනය ක්‍රියාමාර්ග ගන්න පිරිසකට සූදානම් වෙලා? මල්ලි ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදීවා කියන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ නැතු මල්ලි ඒ කාලේ විනය ක්‍රියාමාර්ග ගන්න නැහැ නේ මල්ලි. කෙලි මුස්සල මරනවානේ මල්ලි. අපි මල්ලි විනය ක්‍රියාමාර්ග ගන්නවා විනය කමිටු මට විනය පරීක්ෂණ කීයක් ආවද? ඒ හින්දා විනය මම ඉතින් සේරන්ටම ගිහලා මූණ දෙනවා කතා කරනවා අපි සාකච්ඡා කරනවා විනය ක්‍රියාමාර්ග ගන්න එක මල්ලි කැන්දලා ප්‍රශ්න අහන එක ඊට පස්සේ දඬුවම් දෙන එක ඊට පස්සේ නැවත ආයේ මේ තනතුරු දෙන එක ඒවා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂක ලක්ෂණ. ඒ විනය ක්‍රියාමාර්ග ගත්ත සත්‍ය ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂාවල නම් කරන්නේ කියලා ඉල්ලපු නිසාද? කාගෙන්ද? ඒ කියන්නේ මේ පක්ෂ නායකත්වය නිසා කෘත්‍යාධිකාරී මණ්ඩලය එහෙම කරන්න කියලා. මන් දන්නේ නැහැ මල්ලි ඒක ඉතින් අහන්න ඕනේ ඒක විනය ක්‍රියාමාර්ගය මේ ඔය විනය ක්‍රියාමාර්ග කියන්නේ මල්ලි ඉතින් ඒ වගේ දේවල් ගන්නවා. ඉතින් අපි අපි අපිව ස්කූල් යන කාලෙත් මල්ලි ඔය ප්‍රින්සිපල්ගේ ඔෆිස් එකට ගෙන්නන්නේ මල්ලි. නෑ ගෙනල්ල ඉතින් අවවාද කරලා ආයෙනවා අපේ මේ අපේ පක්ෂයේ විශාල බාරදුවර වගකීම් කරපු කට්ටිය. එහෙම මේ එක වචනයක් කිව්වයි කියලා එක මේ ක්‍රියාමාර්ගයක් ගත්තා කියලා පක්ෂයෙන් ගෙනවන්න බෑ. ඒ අයව කතා කරලා සාකච්ඡා කරලා ඒගොල්ලන්ගේ මතයට කන් දීලා ඒක සමනය කරගන්න පක්ෂ නායකයෝ දැනගන්න ඕනේ. ඔබතුමා කව කරත් පොන්සේක වර්තමාන මන්ත්‍රී ඔබතුමා පත් කරා කියලා කාලය ජනාධිපති අපේක්ෂකයි. ඒ වගේම ඔබතුමා කව මෛත්‍රීපාල සිරිසේන වර්තමාන ජනාධිපතිවත් පත් කරා කියලා ඔබතුමාලා එතුණු කම් අනුව අග්‍රාමාත්‍යම පත් කරේ වර්තමාන අග්‍රාමාත්‍යම ඒ කාලේ පත් කරේ නැහැ කියලා. දැන් මේ වෙනකොට ඔබතුමා දැන් හිතන්නේ කවුරු පත් කළොත් හොඳයි කියලා. ඒක නම් පහක් හතරක් පහක් කියන ඔබතුමා පත් කළා. ඔබතුමා දන්නේ නැතිනේ කොහෙටද කැරගෙන ඉන්නේ ඔබතුමා සහය දෙන්නේ කාටද? ඔබතුමා සහය දෙන්නේ කටින්ද? ඒක නම් හොඳ ප්‍රශ්නයක් මල්ලි. මම හැබැයි එක කණාවයකයක් කියන මේක රෙකෝඩ් කරලා තියාගන්න. මේ මොකද මම බේරෙන්න මේක ජනතාවට කියලා තියන්න ඕනේ. මේ කවුරු ආවත් මල්ලි හොරු නම් අල්ලන්නේ නැහැ මල්ලි. ඒක නම්බර් 1. මේ එන හැමෝම මල්ලි එක එක්කෙනාක යාළුවයි මල්ලි. එහෙනම් ජනතාවට කවුරු ආවත් හොරු අල්ලන එක සිහිනයක් මල්ලි. ඒගොල්ලෝ හරි යාළුවයි මල්ලි. මේ දිගාවේ බැනගත්තට හොරුවල්ලන්න මල්ලි මම ආසයි එනවනම් ලංකාවට ඉම්රාන් ඛාන් ආපු ගම මල්ලි රටේ අගමැතිව හිරේ දැම්මා. මල්ලි ඉන්දියාවේ මහ ඇමතිලත් මල්ලි ආපු ජේලලිත ආපුවම කරුණානිධි හිරේ දැම්මා. කරුණානිධි ආපුවම ජේලලිත හිරේ දැම්මා. මල්ලි එතකොට කොහෙද? තව කොහෙද මල්ලි? මැලේසියාවේ මහතිර මොහොමඩ් මල්ලි ආපු ගම මල්ලි දූෂිත අගමැතිරාවේ හිරේ දැම්මා මල්ලි. හිරේ දාලා සල්ලි ටිකක් ගත්තා. අපේ මල්ලි එහෙම මිනිහෙක් මට මල්ලි එන අය එනවා ඒ අය
ඉඩම් දෙයි ගෙවල් හදයි මල්ලි හොරුණන් අල්ලන්නේ නැහැ මල්ලි ජනතා විමුක්ති ප්‍රේමන ගැන හා ජනතා විමුක්ති ප්‍රේම ඒගොල්ලන්ගේ දේශපාලනේ මල්ලි ජනතාවට තේරෙන්නේ නැහැ නේ මල්ලි ඒගොල්ලෝ තමයි හොරු අල්ලන්න කියාව මිනිස්සු නමුත් ජනතාව කවදාවත් ඡන්ද දෙන්නේ නැහැ මොකද මල්ලි ජනතාවගේ බහුතරයක් හොරුනේ මල්ලි ජනතාවගේ බහුතරයක් හොරු වුණා මල්ලි හොරු බහුතරයක් කැමති නැහැ හොරුන් අල්ලනවාට මල්ලි ඔය හොරු දැන් ඔය වන්න හොරුන්ගේ මීටින් වලට එන සෙනකන්දරාව බලන්න ඒ සෙනකන්දරාව මල්ලි වාහන අරගෙන පෙට්‍රල් ගහගෙන බුරියානි අරගෙන එන්නේ ඇයි මල්ලි තමුන්ගේ නායකයව පත් කරගන්න මොකටද මේ පුද්ගලයා આવොත් මට වැලිටි කපා ගන්න පුළුවන් මට පස්ටික ඇද ගන්න පුළුවන් මට මිනි මරන්න පුළුවන් දූෂණය කරන්න පුළුවන් එතනෝල් ගෙන්න පුළුවන් කුඩු ගෙන්නන්න පුළුවන් ඒකනේ මල්ලි මරාගෙන මැරිලා මේ එන්නේ මගේ නායකයව රජා කරන්න කියලා ඉතින් ජනතා විමුක්ති පෙරමුණට එහෙම ෆෑන් ක්ලබ් එකක් නැහැ මල්ලි මොකද ජනතා විමුක්ති පෙරමුණ આવොත් මල්ලි හැමෝටම එක වගේ සලකයි මල්ලි කුඩු කාර්යයන්ට වැඩක් නැහැ ඉඩම් කඩලා විකුණන කාට වැඩක් නැහැ වැලි හාරන කාට පස් හාරන කාට වැඩක් නැහැ මල්ලි දූෂිතයන්ට වැඩක් නැහැ දූෂිතයෝ පිරිච්ච රටක ජනතා විමුක්ති පෙරමුණට මල්ලි ජීවිතේට බලයට එන්න බෑ ඔබතුමා එනම් ඔය කියන දේ ඔබතුමා ඉල්ලුවොත් නේද මොකෙන්ද ජනාධිපතිවරණට මොකෙන් ඔබතුමා පස්සෙන් හරි මල්ලි මම තාම මේ දේශපාලන ඉගෙන ගන්න ඕනේ මල්ලි මම මේ ටිකේ ඉගෙන ගන්නවා මේ දේශපාලන විද්‍යාව ඉගෙන ඒ ලෙවල් ලියලා ඒව තව ලෝයර් කෙනෙකුත් තියලා ඒ වගේ අපි අධ්‍යයනය කරනවා මං කියන්නේ මල්ලි ලංකාවේ බහුතරයක් ජනතාව ඔය බහුතරයක් කියලා තමයි මට නඩුවකට වැටලා තියෙන්නේ. නමුත් මේක තිත්ත්‍ත්ත කියන්න ඕනේ බහුතරයක් ජනතාව ඇයි මල්ලි ආණ්ඩුවේම ජොබ් ඉල්ලන්නේ වැඩිපුර ජනතාව? මල්ලි අයිස් ගහන්න වැඩිම පුළුවන් හින්දා. මල්ලි ලංකාවේ බහුතරයක් ජනතාව ටැක්ස් වලට මල්ලි වංචා කරනවානේ. හරියට බදු ගෙවන්නේ නැහැ නේ මල්ලි. එතකොට මල්ලි ලංකාවේ උපතේ සිට උපැන්න සහතිකේ ඉඳන් මරණ සහතිකේ දක්වා වැඩිපුරම ජනතාව බොරු කරනවද නැද්ද? ඉස්කෝලේක ළමෙක් දාගන්න අම්මා තාත්තා බොරු නෙමෙයිද කියන්නේ? ඉස්කෝලේ ළඟ ඉඳලා කිලෝමීටරයක් ළඟට කියලා බොරු සර්ටිෆිකේට් හදනවා. උපැන්න සහතිකේ ඉඳන් මල්ලි මරණ සහතිකේ දක්වා මල්ලි බොරුව වංචාව වැඩි. ඒක මල්ලි මේ සිස්ටම් එකේ අප්සෙට් එකක්. ඒ සිස්ටම් එකට පුරුදු වෙලා හින්දා මිනිස්සු ඒකෙන් මිදෙන්න කැමති නැහැ. ඒ සිස්ටම් එකට මල්ලි නිකන් කන් හම් වෙනවා රට ණය වෙනවා ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒකට මිනිස්සු කැමතියි ජනතාව කැමතියි දේශපාලඥයන්ගේ වරද වගේම මල්ලි පූජක පක්ෂය ආගමික නායකයෝ දේශපාලඥයෝ සේරම ජනතාව සේරමල් හැදෙන්න ඕන ඒකයි ඕකේ ජය වේවා and the